අපිට අද හම්බුලා තියෙන ෆෑන් එක ගොඩක් පේනවා. ඉතල මේක වැඩ කරන්නේ නැහැ. ෆෑන් එක ප්ලග් කරන් තියෙන්නේ. වාර ගහලා තියෙන මොනවද පේනවා. දාල බලමු මොකද වෙන්නේ කියලා. මොකක්ද වෙනව? සද්දයක් ඇහෙනවා. බලන්න. අතෙන් සද්දයක් ඇහෙනවා. ඔය සද්ද එනවා ඉතින් මං හිතන්නේ ඇහෙනවා ඉතින්. ෆෑන් පෙත්ත හිර වෙලා තියෙන්නේ. කන්ඩෙන්සරේ දාන්න විදින්නේ. ඉතින් දැන් මේ ෆෑන් එක ගලව ගන්න. ගලව ගන්න ඕනේ මීට. ෆෑන් එක ගලව ගන්න ඕනේ මීට. ඒ වගේම මම කප් එක අයින් කරලා පෙන්නන්නම්. මෙතින් ෆෑන් මෝටර් තින මං ගියපු කන්ඩෙන්සරේ මේ තියෙන්නේ. මෙතින මං ගියපු කන්ඩෙන්සරේ 1.2 UF මයික්‍රෝෆරඩ්. සබ් මෙතනින් ගලව ගන්න වාටි. ඉන්න ගලව ගන්න. කත් ගලව ගන්න මගේ තද වෙන පැත්තට තමයි බුරුල් වෙන්නේ. සුද්ද කරන්න ඕන. තවත් තියෙන ගම්. අද ගලව ගන්න. පස්සේ මේක යන හතරක් තියෙන මේක ගලව ගන්න. මම දැන් පවර් දීලා තියෙන්නේ. ලක් කරන් තියෙන්නේ. වෙන මේක පොඩි තද කගේ තියෙන. බස් වල පොඩි තදක් කගේ තියෙන. මම වෙන මොන්දෙන් ස්විච් එක දාලා පෙන්නන්න. තියෙන කැරකෙන්නේ නැහැ මේකෙන් පොඩි. අත්තිං පොඩි තල්ලුවක් දුන්නම කැරකෙනවා. වෙන අත්තිං තල්ලුවක් දුන්නම කැරකෙනවා. දෙක ඔන්න එකට දැම්ම. ආයේ නිවල ආයේ දැම්මට වැඩ කරන්නේ. අත්තිං පොඩි තල්ලුවක් දාන්න. හොඳයි මම ඇතුළ ගලවගෙන ප්ලස් දෙක පොඩ්ඩක් පුරු කරා. හෝල් ටිකක් දැම්ම තෙල් ටික. පොඩ්ඩක් රේසරේ තදයි වගේ තිබ්බ හින්දා ප්ලස් දෙක. මම ආයි හයි කර කරනවා දෙපැත්තේ කප් දෙක.
ඉතින් ඔය තියෙන පොඩි යන හතර දාගන්න ඕනේ ගානට සම්බර වෙන්න බැලන්ස් වෙන්න දෙපැත්තෙන් දාලා නට් දෙක දාලා තද කරන්න ඕනේ මේ විදියට දාගන්න ඕනේ මේ විදියට වැඩියම තද කරන්න තිබ්බා එහෙම මොනේ මෝටරේ බ්‍රෂ් දෙක හිර වෙනවා ගාඩ් තද කරගන්න කැපැසිට දාගන්න ඕන පේනවා ගොල්ු පේනවා මේක අලු කැපැසිට එක කොයි දසම 1.5 මයිකෝෆරඩ් 450 වෝල්ට් හොඳ අපි වෙන සප්ලයි දාල බලමු කොහොමද කියලා. ඉතින් ඔයගොල්ලන්ට වෙන දාපුම වැඩ කරමු. ඉතින් කරගන්න දෙන්න. ඉතින් වෙන හොඳට වැඩ කරමු අපි. ඉතින් අපි හයි කරගන්න ඕන. ඔන්න පේනදි මෙතන දැන් හයි කරලා තියෙන්නේ මුල් මෙතන කූර දාගන්න මෙතන දාගත්ත ඔව් දැන් පේනවා ෆෑන් එක වැඩ කරලා ඔව් හොඳ හුලම් පාරක් එනවා ගලන්න පුළුවන් නෝ පවර් ස්ටෑන්ඩ් ෆෑන් එක ගෙදර තිබ්බ මේ විදියට හදා ගන්න එනවා ඉලෙක්ට්‍රෝ බෝයි එක ගෙදර ලයින් තවත් තල් පුළුවන් මන්ද හොඳ දැන් හොඳ ස්පීඩ් එකක් තියෙනවා දැන් ඔෆ් කරලා